ආදරෙන් පිළිගන්නවා ආරසරහස YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කෙසෙල් මුව වලින් ගොඩාක් රසවත් බෙදුමක් හදාගන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම බත් මුල් වගේ බඳින්න ඒ වගේම කල් තියාගන්න පිටරටකට වගේ යවනව නම් එහෙම වුණත් ගොඩාක් රසයි වගේම ලේසියෙන් නරක් වෙන්නේ නැහැ ඉතින් මේ විදිහට හදලා බෝතල් කරලා අපිට තියාගන්න පුළුවන් සාමාන්‍ය ශීතකරණයක් නැතිවනම් සති තුනක් වගේ තියාගන්න පුළුවන් ශීතකරණ එක තියලා තියෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් ඉතින් ඔයාට ඉඩක් ලැබුණු වෙලාවක මේ විදියට හදලා තියාගන්න විශේෂයෙන්ම උදේට වැඩට යන වගේ කෙනෙක්ට නම් හරීම පහසුයි එමනම් අපි බලමු කොහොමද මේ රසම රස කෙසෙල් මුව බෙදුම හදාගන්නේ මොනවද අපට අවශ්‍ය කරන්න කියලා සාමාන්‍ය ප්‍රමාණය එක කෙසෙල් මුවක් තමයි මම අරගෙන තියෙන්නේ තව අපට අවශ්‍ය වෙනවා බී ලුණු සුදු ලුණු කරපිංචා සහ අමු මිරිස් මම මෙන්න මේ වගේ ටිකක් පළලා අරගෙන තියෙන්නේ කැලි මිරිස් අබ උම්බලකඩ මේ උම්බලකඩ වෙනුවට හල්මස්සෝ නැත්නම් කෝනිස්සෝ පුංචිස්සෝ වගේ දෙයක් උනත් භාවිත කරන්න පුළුවන් ඒ වගේම මේ කිසිම දෙයක් නැතුව උනත් හදාගන්න පුළුවන් ලුණු කුරුඳු කෑල්ලක් මුලින්ම අපි කෙසෙල් මුවේ කපාගෙන එමු. ඊට කලින් මම වතුර එකට මේ වගේ දෙහි බිඳු කීපයක් එකතු කරගන්නවා. කෙසෙල් මුව එක කපලා අපි මේකට තමයි දාගන්නේ. මේ විදිහට දෙහි දැම්මම කෙසෙල් මුව වල කාටු පිපෙන්නේ නැහැ. ඒකයි මම දෙහි එකතු කරගත්තේ. ඊළඟට කෙසෙල් මුව අරගෙන කපා ගන්න ඕනේ. මේක ක්‍රම දෙකකට අපිට කපා ගන්න පුළුවන්. මේ එක ක්‍රමයක්. විදියට කෙසෙල් මුවට පිහියකින් මේ වගේ ගහලා පුංචි කෑලි කපා ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට රවුන් රවුන් කපාගෙන ඒ කපාගත්ත පුංචි රවුන් තවත් පොඩි වෙන්න කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසු සහ ලේසි විදිහක් භාවිත කරන්න. ඊළඟට මේ කපාගත්ත කෙසෙල් මුව කෑලි අපි කලින් සූදානම් කරගත්ත දෙහි මිශ්‍ර වතුරයකට දාලා හොඳින් මිරිකලා වතුර බේරෙන්න තියාගන්න. මේක නම් පුංචි අමතර දෙයක් අපි කපාගත්ත චොපින් බෝඩ් එකේ කහට බැඳිලා තියෙනවනේ මේ කෙසෙල් මුව කපපු නිසා අපි කලින් මිරිකලා අයින් කරගත්ත දෙහිලෙල්ල මේ විදියට හොඳට අතුල්ලා ගන්න චොපින් බෝඩ් එකේ අර බැඳිලා තියෙන කහට ඉක්මනට ඔකෝම ටික යනවා මේ බලන්නකො හරි එහෙමනම් දැන් අපි කෙසෙල් මුව බෙදුම හදා ගන්න සූදානම් කරගමු වතුර බේරෙන්න තියාගත්ත කෙසෙල් මුව කෑලි ටික මේ වගේ තෙල් රත් වෙන්න තියලා බෙද ගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා. එහෙම වුණොත් මේවා ඉක්මනටම බැදිලා යනවා. ඒ වගේම එකපාර ගොඩාක් දාන්නත් එපා. බැදෙන්න ගොඩක් වෙලා යනවා එහෙම වුණාම. මේ වගේ තෙලේ බැදෙද්දි මිශ්‍ර කරගන්න නැත්නම් වටේ ටික විතරක් බැදෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ කාණ්ඩ විතර කෙසෙල් මුව ටික බැදුනම ඇති. මේ තියෙන අපි බැදගත් කෙසෙල් මුව ටික ඊළඟට අපි ගත්ත ලුණු කරපිංචා අමු මිරිස් සුදු ලුණු මේ ටිකත් බැද ගන්න ඕනේ මේ තියෙන්නේ මේ බැදගත් ලුණු සුදු ලුණු අමු මිරිස් කරපිංචා ටික දැන් අපි කෙසෙල් මුව බැදුම හදාගමු තෙල් චුට්ටක් මේ වගේ භාජනයකට රත් වෙන්න තියාගන්න තෙල් එක රත් වෙද්දී අබ එකතු කරගන්න අබ ඇට ටික පුපුරද්දී උම්බලකඩ ටික කුරුඳු කෑල්ල කෑලි මිරිස් ගින්දර අඩු කරලා හොඳින් මිශ්‍ර කරන්න ගින්දර වැඩියෙන් තිබ්බොත් කෑලි මිරිස් ටික පිච්චලා යන්න ඉඩ තියෙනවා ඊළඟට අපි බෙදගත්ත ලුණු සුදු ලුණු කරපිංචා අමු මිරිස් ටික එකතු කරගන්නවා ඊළඟට බැදගත් කෙසෙල් මුව ටික
අවසානට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මේක ගොඩක්ම රසවත් වෙන්නේ සීමලයිස්ම ටිකක් එකතු කරාම. ඒත් මේකට සීමලයිස්ම මේ වෙලාවේ එකතු කරොත් ක්‍රිස්පි ගතිය නැති වෙනවා වගේම කල් තියාගන්නත් බැරි වෙනවා. ඒක නිසා කැමට ගන්න වෙලාවට සීමලයිස්ම ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා කැමට ගන්න. මේක මම හදලා තියෙන ටිකක් සැරට එන්න. ඔයාට මේකට ටිකක් පැණිරස ගතිය එකතු කරගන්න ඕන. සීනි මිරිස් හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් රසවත් වගේම හදලා කල් තියාගන්න පුළුවන් නිසා අපිට මේ විදියට හදලා බෝතලයක දාලා තියාගන්න පුළුවන්. එහෙම නම් අපි බත් මුලක් බඳින වෙලාවක, එහෙම නැත්නම් යාළුවෙක් බලන්න යන වෙලාවක, එහෙමත් නැත්නම් පිටරටට වගේ අරන් යන්න ඕන වෙන වෙලාවක මේ විදියට හදලා දෙන්න පුළුවන්. එමනම් ඔයත් මේ විදියට හදලා රස බලන්න. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.